ලබන මාසේ 6 වෙනිදා වෙනකොට මේ රටට ගොවි ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ පොහොර එනවා. ඒ වගේම එන මාස් කන්නයට අවශ්‍ය සියලු පොහොර මේ වන විටත් ඇනවුම් කරලා තිබෙනවා. ඔබතුමා ගෙන්නන්න යන පොහොරවල ප්‍රමිතිය ගැන කොහොමද ඔබතුමා කියන්නේ කොහොමද මේ පොහොර හොඳයි කියලා කියන්නේ? මම දැක්කා විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් ඒ ජනතා විමුක්ති පෙරමුණේ අයත් ඒ වගේම එහි ගොවි සංවිධානවල අයත් කියනවා අපි බාල පොහොර ගෙනත් දෙනවා කියලා. ඉතින් අපි පොහොර ගෙනාම ප්‍රමිතිය පරීක්ෂා කරාම ඒ අයට බලා ගන්න පුළුවන්. ඒ පොහොරද බාල එයාගේ මොළයේද බාල වෙලා තියෙන්නේ කියලා එතකොට බලා ගන්න පුළුවන්. දැන් අපිට බය නැතුව කියන්න පුළුවන් යල කන්නේ අපි බලාපොරොත්තු වුණා වගේ දෙගුණයක් අද වගා කරලා තියෙනවා. මේ අතර දැනට යලකන්නේ වගා කටයුතු අරඹ ඇති ගොවීන්ට මුහුණ පෑමට සිදුවිය හැකි අර්බුදයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම මාත්‍යංශයේ ලේකම්වරයා මෙලෙස අනතුරු ඇඟවීමක් සිදු කළා. දැන් අපි ගණන් කියලා කියනවානේ යලකන්නේ මෙච්චර වගා කරලා තියෙන මෙච්චර අසන අක්කර ලක්ෂ 10යි කාල් මෙච්චරක් වෙන පරිහාංශෝ මාස 10කට ආදී. ඒ වගේ අවදිමත් තුතා මම නක් ඔයවත් කියන්නේ. දැන් ඔයා කපන්නේ අපේ නෙමෙයි. සිත 98ක්ම කපන්නේ මැෂින් වල. ඉතින් දැන් මේ මැෂින් එකකට යන ඉන්ධන ප්‍රමාණය කරුවාම ඉන්ධන බවුසර් 3030ක් ඕනේ ඔයන් ටික කපා ගන්න. අතිසීමිත ඉන්ධන නාලු මොකද වෙන්නේ? ඉතන අමාරුවෙන් හදාගත්ත මේ ගොයම කපා ගන්න බැරුණොත් අපි මේ කීපු ගණන් වල තව අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මම දිසාපතිතුමාට කිව්වා මේ දැක්ම තියා දෑකැති ටිකක් හදන්න. ඔය ගොයම් කපන්න පුළුවන් කණ්ඩායම් ඔය ආමේකට අපි ඉල්ලීමක් කරා. අපිට හදිසියකදී ගොයම් කපන්න ඕරුණු හමුදාවේ ඉන්න ළමයින් අපට දෙන්න.